ගොඩාක් දුෂ්කර අපහසුතාවෙන් ජීවත් වෙන කෙනෙකුට යම් කිසි දෙයක් පුංචි දෙයක් හෝ පරිත්‍යාගශීලී වෙන්න පුළුවන් නම් මං හිතන්නේ ඒ තරම් වටිනා මහත්ඵල මහානිසංසයක් මේ ලෝකේ තවත් නැහැ. තිරුවන් සරණයි ආන්දරනේ මේ ඔව් මහත්මයා ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කියන්නේ තමන්ගේ පවුලෙන් පිට බැහැරව ඉන්න ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි මේ කුසල් කරන්නේ කොහොමද? සමහරක් අය සමහර දේවල් වලට හිර වෙලා ඉන්නවා. ඒ වගේ අයට කුසල් කරන්නේ කොහොමද? ඔව් තිරුවන් සරණයි සුපුන් මහත්මයා මේ ඔබතුමා බොහෝම තවත් මේ අවිවේකී සමාජ රටාව තුළ ජීවත් වෙන්න සත්පුරුෂයන්ට ප්‍රයෝජනවත් වෙන්න ඕන මග පෙන්වීමක් කරන ධර්ම මාතෘකාවක් තමයි මගෙන් ඇහුවේ ප්‍රශ්නයක් හැටියට. ඉතාමත්ම හොඳයි. විශේෂයෙන් අපට දකින්න පුළුවන් දෙයක් තමයි මේ දැන් මගෙන් ප්‍රශ්නයක් හැට ඇහුවේ හුදකලා වෙලා ඉන්න. හුදකලා තමයි පවුලෙන් ඈත්ව සිටින කෙනෙක්. පවුලෙන් ඈත් වෙලා ඉන්න කෙනෙකුට කොහොමද කුසල් කරගන්න පුළුවන් වෙන්නේ කියලා කියන අදහස. දැන් අපි එහෙම බලනකොට අපට පිරිසක් දකින්න පුළුවන්. දැන් උදාහරණකට ගත්තොත් අපි රටක් හැටියට ගත්තාම ඒ රට තුළ සමහරලාට මේ හුදකලා රැකියාවක් නිතරම ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් මේ ලංකාවේ වුණත්. ඊළඟට විදේශගත වෙලා ඉන්න අපි දන්නවා විශේෂයෙන් ලංකාව වගේ මේ සංවර්ධනයෙන් පවතින රටක බොහෝ පින්වත් අය විදේශගත වෙලා ඉන්නවා. විදේශ රටවල හුදකලා ජීවිතයක් තමයි ගෙවන්නේ. අතීතයෙන්ම ඒකාකාරී ජීවිතයක් තමන්ගේ ජීවිතේ රැකියාවට යනවා එනවා හුදකලා වෙනවා මොනවා හරි අනුභව කරනවා ගෙදරටලා ඉන්නවා. ඉතින් දැන් මේගොල්ලෝ තමන්ගේ ජීවිතේ හුදකලා භාවය තුළ ටිකක් සමහරලාට විවිධත්වයක් හොයන අවස්ථා තියෙනවා. කොහොම හරි කරලා දැන් මේ වගේ මාධ්‍යයකින් පුංචි දහම් වචනයක් අහලා ඊළඟට තමයි දෙමෝපියන්ගේ ගුණකථනයක් දෙමෝපියන්ගේ තොරතුරක් අහලා එහෙම තමයි සතුටක් විඳින්න තියෙන්නේ. ඇතරම එක්තරා ආකාරයකට ඒක තමන්ගේ මානසික වශයෙන් තමන්ට ලොකු ගැටලුවක් වෙන අවස්ථා සමහර අයට තියෙන්න පුළුවන්. දැන් මම මෙතනදී දකින දෙයක් තමයි මේ සුපුන් මහත්මයා මම ඔකට හොඳ උදාහරණයක් ගන්නම්. විදේශගත වෙන්න කාරණාවට ඉස්සල චූටි ලංකාවේ උදාහරණයක්. ඔය සමහර අවස්ථාවලදී මම වුණත් ඔය යම් යම් අවස්ථාවලට නගරයට ගිහාම ඉඳලා හිටලා සමහරලාට පිපාසයක් ඇතිවෙනහම තේ වතුර චුට්ටක් වළඳන කියලා කඩේකට යන අවස්ථා තියෙනවා. ඒ ගිහාම මම තේ වතුර ටික වළඳනකොට මට බොහෝම අවස්ථා දැකලා තියෙනවා. මේ එකපාරටම ඔය බොහොම කරුණාවෙන් හිනාවෙලා ඇවිදිලා යම් යම් මහත්තුරු නෝනලා වගේ අය ස්වාමින් වහන්සේ මොනවද වැළඳුවේ කියලා අහලා ඉක්මනට ගිහිල්ලා ඉවර වෙලා අර කඩේට බිල දෙනවා. ගාස්තුව ගෙවනවා. ඔන්න ඒ මහත්මයාට ලැබිච්ච අවස්ථාවක්. ඔය නෝන මහත්මියට හෝ මහත්තුරු ලැබිච්ච අවස්ථාව. පිනක් කරගන්න වෙලාවේ හැටියට වෙලාවක් නැහනේ. ඔය ඊළඟට තමයි සමහරලට දැන් මම බස් එක යන අවස්ථා තියෙනවා. බස් එක යනකොට සමහර පින්වත් අය ඉන්නවා කොන්දොස්තර මහත්තුරු කරන දෙයක් තමයි ස්වාමින් වහන්සේ වැඩි කියලා මම කීයක් හරි අතර දෙන්න හැදුවාම නෑ නෑ එපා ස්වාමින් වහන්සේ නමක් නේ කියලා ඒක ප්‍රතික්ෂේප කරනවා. ආන් ඒ මහත්මයා වෙලාවෙහෙට කුසල කර්මයක් කරගන්නවා. ඊළඟට සමහරලාට මහපාර යනකොට වාහනේ යන මහත්මියෙක් දැකලා ඒ මහත්මයා සිදු කරන දෙයක් තමයි අනේ ස්වාමින් වහන්සේ ගොඩ වෙන්න කියලා යාදාල තැනට ගිහින්දා වඩම්මනවා. අන්න වෙලාවේ හැටියට අපේ රට තුල අවිවේකී අය කරගන්න කුසල කර්මික ස්වභාවය. ඇත්තටම මට විතරක් නෙමෙයි ඔය ක්‍රමයකට අසරණ අම්මා කෙනෙක් ආහාර පාන නැති කෙනෙක් අහිංසක කෙනෙක් මේ වගේ කෙනෙකුට මෙහෙම ප්‍රායෝගික උදව් උපකාර කරන්න පුළුවන් අපේ රට තුළ. ඒ එතනදී ඒ එක ක්‍රමවේදයක්. අනිත් එක තමයි දැන් විදේශගත වෙච්ච පින්වත් අයට ඒක තත්ත්වේ අඩුයිනේ. සමහරලාට වෙහෙර විහාරස්ථාන සමහර බෞද්ධ සිද්ධස්ථාන නැත්නම් වෙනත් ආගමික සිද්ධස්ථාන ඒ රටවල තියෙන්න පුළුවන්. එතනදී අපි එක ආගමකට ලක් කරන්න ඕනේ. අපි හිතමු සමහරලාට පල්ලියකට ගිහිල්ලා පූජකවරයෙකුට ඒ රටවල් වල එහෙම නැත්නම් ඒ රටවල ඉන්න සමහරලාට නැතිබරි කෙනෙකුටත් යමක් දෙන්න පුළුවන්. විහාරස්ථානට ගිහිල්ලත් යමක් විනාඩියක් වෙලාවක් ලැබුණොත් කරන්න පුළුවන්. සමහරට නොලැබෙනවා වෙන්න පුළුවන්. ඒ නොලැබුණොත් දැන් බලන්න විශේෂයෙන්ම අපට නොදුනුවත්ව කරගත හැකි මහා කුසල කර්ම මේ ඇත්තන්ට තියෙනවා. තමන් උපය ගන්න දේකින් ගොඩාක් මහන්සිලා උපය ගන්න දේ ඒ රැකියාව පවා ලැබුණේ පෙර පිං නිසා. ඇතරම එහෙම පෙරපිනක් නැත්නම් ඒක රටකට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දැන් විශේෂයෙන්ම දැන් ලෝකේ සංවර්ධිත රටවල් ඕස්ට්‍රේලියාව, ඉතාලිය වගේ රටවල් වල ඊළඟට ඇමරිකාව වගේ රටවල් වල ගිහිල්ලා මිනිස්සු හුදකලා වෙලා එවැනි කුසල කර්මයක් කරගන්න නොහැකි ඇත්තු ඉන්නවා. ඉතින් දැන් බලන්න මේ අපේ රට තුල පින්වත් සුපුන් මහත්මයා අපි දකින ගොඩාක් දුෂ්කර පළාත් තියෙනවා.
දැන් විශේෂයෙන්ම මේ අනුරාධපුරයේ කහටගස් දිගිඩිය ඊළඟ පොළොන්නරුව ඈත පිටිසර පළාත්වල මොනරාගල වගේ ප්‍රදේශවල සමහර පවුල්වල අම්මා තාත්තා දරුවෝ 10 12 ඉන්නා ඉන්නවා. සමහරලට ඉන්න තැනක් නැහැ. ඊළඟ බොණ්ඩ වතුර ටිකක් නැහැ. කන්න බොණ්ඩ ආහාර පානයක් නැහැ. දරුවෝ ඉස්කෝලේ යව ගන්න ක්‍රමයක් නැහැ. ඊළඟ තමයි විශේෂයෙන්ම තමන්ගේ ජීවිතේ ඇඳ ගන්න වස්ත්‍රයක් නැහැ. ඉතින් මම යෝජනා කරන්නේ මේ භෞතික වශයෙන් ගොඩාක් සංවර්ධනය වෙච්ච තැනකට දුන්නට ඒක කිසි වටිනාකමක් නැහැ. ගොඩාක් දුෂ්කර අපහසුතාවෙන් ජීවත් වෙන කෙනෙකුට යම් කිසි දෙයක් පුංචි දෙයක් හෝ පරිත්‍යාගශීලී වෙන්න පුළුවන් නම් මං හිතන්නේ ඒ තරම් වටිනා මහත්ඵල මහානිසංසයක් මේ ලෝකේ තවත් නැහැ. අපේ බුදුරජාන් වහන්සේ සුපුන් මහත්මය දේශනා කරලම තියෙනවා විශේෂයෙන්ම දැන් අපේ බුදු පියාණන් වහන්සේවත් අපේක්ෂා කළේ නැහැ. දැන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉදි කරලා ඒකට ආමිස වශයෙන් බුද්ධ පූජා තියන්න මල් පහන් පූජා කරන්න කියලා බුදුන් වහන්සේ අපේක්ෂා කළේ නැහැ. නමුත් සද්ධා බුද්ධි සම්පන්න පින්වතුන්ගේ තියෙන අනන්ත වූ ගෞරවය සහ භක්තිය නිසා එවැනි වත්පිළිවෙත් කරනවා. බුදුරජාන් වහන්සේ දේශනා කළේ යෝ මං පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් මා දකින්න මහන්සි ගන්නවා නම් මගේ ධර්ම ප්‍රතිපත්ති මාර්ගේ දියුණු කරගන්න කියලා. එතකොට ඇත්තටම අපි ගෞරවනීය විදිහට බුද්ධ පූජාව තැන්පත් කරනවා. එහි ආනිසංසය තියෙනවා. ලෞතර බුදුන් වහන්සේට පූජා කරන්න හා සමානව අපි හදවතින් කරන්න කියලා. ඒ වුණාට ඒ හා සමානව අපි හිතමු අසරණ වෙච්ච අම්මා කෙනෙක් මහපාරේ වැටිලා ඉන්නවා. නැත්නම් අසරණ වෙච්ච තාත්තා කෙනෙක් බඩගිනින සාගින්න ඉන්නවා. අපි බුදු පියාණන් වහන්සේට දෙන බත් පිඩක්සේ සලකා බුදුන් වහන්සේට දෙන බුද්ධ පූජාවක්සේ සලකලා අර අසරණ අම්මට අසරණ තාත්තට ආහාර පිටක් දීලා හදවතින් සතුරු වෙන්න පුළුවන් නම් නැත්නම් වස්ත්‍රයක් දීලා සතුරු වෙන්න පුළුවන් නම් කීයක් හරි බෙහෙත් හේතියක් ගන්න පරිත්‍යාග සිලි වෙන්න පුළුවන් නම් මං හිතන්නේ ඒ දේ තමයි නියමම බුද්ධ වන්දනාව නියමම බුද්ධ පූජාව. ඒ දේ දීලා අපි හදවතේ හදවත පත්ලෙම්ම අතිශය භක්ති ආදරෙන් තමයි ඒ කටයුතු සිද්ධ කරන්න ඕනේ. එහෙම කළාම සිදුවෙන දෙයක් තමයි ඒ ආනිසංසය තමන්ගේ ජීවිතේ මෙලොවම තමන්ට මහ විශාල මානසික ආශිර්වාදයක් වෙනවා. ඊළඟට තමන් මොහොතින් මොහොත මෙනෙහි කරන්න පුළුවන්. ජීවිතයේ අසාධ්‍ය රෝගයක් අසනීපයක් වෙච්චලා මෙනෙහි කරන්න පුළුවන්. මම හිතන්නේ මරණාසන්න මොහොතේදී පවා සතුටින් මේ යන්න පුළුවන් හොඳ ප්‍රායෝගික වැඩපිළිවෙලක් වෙනවා. ඒ බඳු කෙනෙකුට ඔය විනිහි විදිහේ පුංචි හෝ කුසල කර්මයක් සිද්ධ කිරීමෙන්. ඒ නිසා අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කළා විශේෂයෙන්ම අසරණ පිරිස්වලට උදව්පකාර කිරීම අසරණ වෙච්ච අහිංසකයට උදව්පකාර කිරීම තරම් වටිනා කුසල කර්මයක් මේ ලෝකේ මං හිතන්නේ මගේ හෙරද සාක්ෂිට අනුවත් තවත් නැහැ. දැන් උදාහරණයකට ගත්තොත් මම ඔබතුමාට චුට්ටක් මම මතක් කරන්නේ දැන් පහුගිය දවස්වල මේ ඇති වෙච්ච විපත්තියත් එක්ක මේ අපේ රටේ ගොඩාක් දෙනෙක් බඩගින්නේ හිටියා. මේ පුංචි විහාරස්ථානට ලැබිච්ච ආහාර ටික මම වුණත් මම චුට්ටක් වළඳලා ඒ බඩගින්නේ සාගින්න අයට අහපව දුන්නා. මම මේ දුන්න දේ කියනව නෙමෙයි. නමුත් ඒක තමයි ඇත්තටම අපේ හදවතින් විඳිය හැකි ක්‍රමවේදී. ඒ නිසා මම මේ වෙලාවේ සිහිපත් කරනවා මේ කුසල් කරගන්නට නොහැකි ඒ වගේම හුදකලා වෙලා ඉන්න සත්පුරුෂයන්ට තමන්ට උත්සාහයෙන් යමක් උපයා සපයා ගන්න පුළුවන්කම ලැබෙනවා නම් ඒ දෙම් පුංචි සුඟක් ඩිංගක් වගේ දෙයක් හරි නැති බැරි අහිංසක අසරණ කෙනෙකුට පරිත්‍යාගශීලී වෙන්න පුළුවන් නම් ඒ තරම් වටිනා කුසල කර්මයක් තවත් මේ ලෝකේ නැහැ. ඔබේ ජීවිතේ ඔබ කරන කියන යහපත් කටයුතු වඩාත් සාර්ථක වෙන්න ඔබේ ජීවිත ඉෂ්ටකාමි දෙවියන් යහපත් වෙන්න ඊළඟ තමා ඔබේ මෞදමෝපියන්ගේ ජීවිතේ ආලෝකවත් වෙන්න ඊළඟ තමා සංසාර ගමන කිටි කරගන්නට මහඟු ආශිර්වාදයක් වෙන අර්ථවත් ඵලදායක පින්කමක් හැට මේක මේ උතුම් මේ ක්‍රියාධාමයේ මම මේ වෙලාවේ දකින්නවා සලකනවා ඒ වගේම තමයි ධර්මානුකූලව දේශනා කරනවා. ඉතින් ඒ නිසා ඔබතුමාගේ ප්‍රශ්නට මම හිතන්නේ ප්‍රමාණාත්මක විසඳුමක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඒ නිසා මේ උතුම් ධර්ම සංකල්පේ තේරුම් අරගෙන සත්පුරුෂයන් තව තවත් තමන්ගේ ජීවිතය ධර්මානුකූල කරගන්න කියලා මතක් කරනවා. සෑම දිනාටම සම්මා සම්බුදු සරණයි. තේරුම් ගන්නවා.